ජාතික ජනබලවේගයේ ජනහමුවක් මාලිගාවත්ත ප්‍රදේශයේදී ඊයේ පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්ුයි. මැතිවරණ කොමිසමේ සමාජිකයන් දෙන්නෙකුට මරණ තර්ජන, දුරකතරේ මරණ තර්ජන කළා තියෙනවා. අපි රනිල් වික්‍රමසිංහටත් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවටත් කියනවා කරුණා කරලා ඒ තර්ජන කරේ කවුද කියලා හොයාගන්න. පොලිසිය මාතර පුළුවන් නම් රනිල් වික්‍රමසිංහගේ ෆෝන් එකක් චෙක් කරන්න. මැනුස්වර නැමේ වැඩි. මොකද ඒ තරම් වියරුවෙන් ඉන්නේ. මේ ළඟදී මාර වැඩක් කරා. කැබිනට් මණ්ඩලේ තීන්දුවක් ගත්තා කියලා ලියුමක් කරේ. අගමැති දිනේෂ් කුණවර්ධන නැගිටලා කිව්වා එහෙම තීන්දුවක් ගත්තේ නැහැ කියලා. තීන්දුව ගන්නතො නියෝග අරිනවා. රනිල් සම්මතුණු පනත ගේන්නේ නැහැ කියලා තීන්දුවක් ගත්තා. රනිල් වික්‍රමසිංහ ආවා, වාඩි වුණා, කතානායකට බලපෑම් කරා, ආණ්ඩුවට බලපෑම් කරා, පනත ගත්තා. රනිල් කලබලෙ ඉන්නේ. රනිල් වික්‍රමසිංහ පෞගේ දවස්වල ඔයගලන්ට මතක ඇති මැතිවරණ කැඳවලා තිබියදී කොමිසම කැඳවුවා. කොමිසම කැඳවලා කිව්වා කොමිසම අතර බෙදීමක් තියෙනවා කිව්වා. කොමිසමේ පස් දෙනම වාඩි වෙලා කිව්වා අපි අතර බෙදීමක් නැත කියලා. කවුද ඡන්දෙ තියෙනවට විරුද්ධව අත උස්සන්න කිව්වා. දැම්මතේ කතන මොකද්ද? ඡන්දෙ තියන්න සල්ලි නේ. ඡන්දෙ තිබ්බොත් බෙහෙත් නේ. ඡන්දෙ තිබ්බොත් ලයිට් නේ. ඡන්දෙ තිබ්බොත් තෙල් නේ. ඡන්දෙ තියන්න යන බිලියන 10යි. මැතිවරණ කොමිසම කියන එක බිලියන 8යි කියලා දෙයි. සීනිපදු වංචාව බිලියන 15යි. ඡන්ද දෙකක් කරන්න පුළුවන් සල්ලි. බිලියන 8ක් අපේ ගෙදරට ලොකුයි තමයි. හැබැයි බිලියන 8ක් ආණ්ඩුවට ලොකු නෑ. උඹලා ඡන්දයක් තියාගන්න බැරි තරමට මේ රට වැට්ටුවා නම් යන්නම ඕන. ඒ නිසා ඡන්දෙම ඕන. වටලා 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 කියලා ඡන්ද තියන්න සල්ලි නෑ මම ඉන්නම් කියනවා. මේකව හැමදාම මොකද වෙන්නේ? එන කිසි ආණ්ඩුවක් රට හදන්නේ නෑ. භාණ්ඩාගාරෙ පුරවන්නේ නෑ. පුරෙවොත් ඡන්ද තියන්න වෙනවා. මරි මොහොඬ කතානේ මේවා. රනිල් වික්‍රමසිංහ භාණ්ඩාගාරයේ අයිතිකාරය නෙවෙයි. භාණ්ඩාගාරයේ රාජ්‍ය මුදල් පිළිබඳ වගකීම තියෙන පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව සම්මත කරලා තියෙනවා ඡන්දෙට සල්ලි දෙනවා කියලා. දැන් පුළුවන් ද භාණ්ඩාගාර ලේකම්ට සල්ලි නොදී ඉන්න? භාණ්ඩාගාර ලේකම් සල්ලි නොදී ඉන්නවා නම් එය මැතිවරණයට හිතාමතා කළාද බාධාවක්. මැතිවරණයට හිතාමතා බාධාවක් ඇති කරොත් අවුරුදු 3ක් හිරේ. මතක තියාගන්න සිරිවර්ධන මහත්තයා.